මෙන්න මේ අපේ වීඩියෝ එක වෙනුවෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මම අන්තිමට කිය තමයි කියන්නේ. අපි අමාරු වීඩියෝ එක මම තහන බඩගල්ල කියද්දි මම අර මගේ කලින් වීඩියෝස් එකට බල දෙනවා කට දඟන්නේ නැද්ද මම පැත්තකට ඇවිල්ලා මගේ නම පැත්තකින් වැටෙන පර්සන්ට තහන බඩගල්ල කියලා ඒ විදිහට වැටෙනවා. මම අර පොඩ ප්ලේ කරලා දෙන්නම්. ඔය නොටිෆිකේෂන් ගෙට ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යමුද වීඩියෝ එකට මම තහන බඩගල්ල. ඉතින් වැඩ දඟන්නේ නැති මම මෙතන මෙතන මම තහන බඩගල්ල කියලා පොඩ්ඩක් වෙන විදිහට වීඩියෝ ටිකක් අපි ඉන්න ඕනේ ඒ විදිහට. ඒ කියන්නේ එහෙනම් වැඩි කතා නැතුව අපි යමුද වීඩියෝ එකට මම තහන බඩගල්ල. එහෙනම් දැන් අපි යමුද වීඩියෝ එකට කියලා නම කියලා ඔයා ටික වෙලාවක් වීඩියෝ එක ස්ටොප් කරනකොට ටික වෙලාවක් ඔයකට ඉන්න ඕනේ. මේ ෂූට් එකේදී ඔයකට ටිකක් වෙලා ඉන්න ඕනේ. මොකද එහෙම ඉන්නේ මේ අනිවාර්ය දෙයක්. ඉතින් ඊට පස්සේ දැන් මෙතනින් තමයි මම ඔබට සූම් කරන්න ඕල්ට් එකත් එක්ක ඔයකට ස්ක්‍රෝල් වීල් එක උඩට එනවා. දැන් මෙතනින් පුළුවන් මෙන්න මේක මෙහෙම මෙහෙම කරලා සූම් ඉන් සූම් අවුට් කරන්න. ඉතින් මෙන්න මේ ටික දැන් වැඩි කතා අපි යමුද වීඩියෝ එකට. මම තහන් බඩගල්ල. ඒ මම තහන් බඩගල්ල කිය ඉවර වෙන තැනින් ඔය කට්ටිය කට් එකක් දා ගන්න ඕනේ. ඉතින් මෙතන මෙතන තියෙන රේස ටූල් එක රේස ටූල් එක ගන්න මෙතන කට් එකක් දාගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔකට පුළුවන් කීබෝඩ් ෂෝට්කට්ස් හදා ගන්න. ඉතින් ඔගි අයියාගේ වීඩියෝ එකක් බලන්න පුළුවන්. එතන අයියා ඒ අයියා කියලා දෙනවා ඉක්මනින් වීඩියෝ එකක් 5 day Friday 5 tips කියලා වීඩියෝ එකක් තියෙනවා. අන්න එක බලන්න ඔගේ ටියුටෝරියල් YouTube channel එක නම. ඔන්න YouTube channel නම කිව්වා. ඉතින් මෙතනට ගිහිල්ලා ඔකට පුළුවන් මෙතනින් කීබෝඩ් ෂෝට්කට් එකෙන් ක්ලික් කරන්න. නැත්නම් මේ වීඩියෝ එකත් එක් කියලා දෙන්න. ඔකට කට්ස් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් මේක අමතර දෙයක්. ඉතින් මෙතන ඔකට දාගන්න ඇඩ් කියලා ඇඩ් මොකද්ද ඇඩ් එඩිට් කියලා මෙන්න මෙතන දාගන්න. ඉතින් ඊට පස්සේ මෙතන බලන්න පුළුවන් ඇඩ් එඩිට් කියලා තියෙනවා. මෙතන ඔකට බලන්න පුළුවන් නේද මම දැන් කන්ට්‍රෝල් කේ ප්‍රෙස් කරාම මගේ ටයිම් ලයින් එක කට් වෙනවා. ඒ වගේම සී ප්‍රෙස් කරාම මගේ ටයිම් ලයින් එක කට් වෙනවා. ඒ වගේම F ප්‍රෙස් කරාම මගේ ටයිම් ලයින් එක කට් වෙනවා. ඉතින් ඔකට මෙතන ඇත්තේ කන්ට්‍රෝල් කේ විතරයි. ඉතින් ඔකට කන්ට්‍රෝල් කේ ප්‍රෙස් කළාත් කට් කරන්න පුළුවන්. ඉතින් ඒකට අපි පොඩක් වෙලා යනවා. ඉතින් ඒක මම දැන් මගේ ඇඟිල්ලට හුරු කීස් දෙකක් C1F එක කට් කරගන්න. ඉතින් ඔකට මෙතන තව එකක් ඇඩ් කරන්න ඕන. මෙන්න මේ කන්ට්‍රෝල් කේ කියන එක උඩ එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ වගේ පැත්තකින් ක්ලික් කරන්න. නායි ක්ලික් පෙන්නන්නම්. මෙන්න මේ වගේ තියෙන්නේ. මෙන්න මේ කන්ට්‍රෝල් කේ කියන එක විතරයි මම හිතන්නේ කට්ටිය ගැත්තේ. මෙන්න මේ කන්ට්‍රෝල් කේ කියන එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊපස්සේ ඔකට බලන්න ඕන මේක වටේ වෙන වෙනම බොක්ස් එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ බොක්ස් එකෙන් පිට මෙන්න මේ වගේ තැනක් ක්ලික් කරලා ඔයාලට කැමති අකුරක් මෙන්න මෙතන දෙන්න පුළුවන්. ඉතින් මම F දුන්නේ ඉඳලා ඒක ඇඩ් දුන්නේ නැහැ. ඉතින් මම දෙන්න R වගේ එකක්. ඉතින් ඔයාලට පේනදි මෙන්න මේ විතර R එක ඇඩ් වුණා. ඉතින් මට දැන් R ඕනේ නැහැ. මට ඕන මේක ඊට පස්සේ මෙතන මෙන්න මේ ඕකේ කියන එක ක්ලික් කරන්න. ඉතින් මම දැන් C ප්‍රෙස් කරලා මේක කට් කරගන්නවා. ඉතින් ඔයාලට පේනදි මෙතින් කට් එකක් ඇඩ් වුණා. ඉතින් ඊට පස්සේ මට මේක සවුන්ඩ් එක ඕනේ නැහැ. ඒක නම් මේක සවුන්ඩ් ට්‍රැක් එක වෙන විදිහට සිලෙක්ට් කරලා ඩිලීට් කරනවා. ඉතින් ඔයාලට මේ සවුන්ඩ් ට්‍රැක් එක සිලෙක්ට් කරද්දි ඔය කට්ටියගේ මොකක්ද වීඩියෝ එකක් මෙයා වුණත් ඔයාලට කරන්න දෙන්නේ මේ දෙකම සිලෙක්ට් ඒක මේක සෙට් කරන්න. එතකොට කන්ට්‍රෝල් L ප්‍රෙස් කරලා මේ දෙක අපිට අන්ලින්ක් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ සවුන්ඩ් ට්‍රැක් එක මම ඩිලීට් කරගන්නවා. ඉතින් දැන් අපි වෙනවා තහන් බටගල්ල. තහන් බටගල්ල කියන එකේ පොඩි කැලලක් නැහැ. ඉතින් ඒකින්ද මම හරියට වෙන විදිහට දා ගන්න පටගල්ල. මෙන්න මෙතනින් තමයි මෙයා එන්නේ. ඉතින් එතනින් මම කට් එකක් දාන වීඩියෝ එක ඩිලීට් කළා. මම ඔකට ආයෙත් කරලා පෙන්නන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමුද වීඩියෝට. මම තහන් පටගල්ල. හරි. ඉතින් දැන් මේක මෙන්න මේ විදිහට කරන්න ගැටිය. මෙන්න මේ අපි අර කට් එක දාග මෙන්න මේ ටිකේ නෙමෙයි. අපි අර පොඩ්ඩක් කළා මම වටේ ඉන්න කිව්වේ. අන්නේ ඉන්න කිව් එක පටන් ගන්න තැනට කට් එකේ මෙන්න මේ මොකද්ද මේ කියන නම තමයි. මෙන්න මේක අන්නේ තැනට අරන් යන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයකට කරන්න තියෙන්නේ ඒ වීඩියෝ එකේ මෙන්න ක්ලික් කරලා රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරලා මෙතන තියෙනවා ඇඩ් ෆ්‍රේම් හෝල්ඩ් කියලා. ඉතින් මේක කියන්නේ අපේ මේ වීඩියෝ එතනින් නවතිනවා. මම ප්ලේ කරලා වෙන කොට ගල්ල. ඉතින් නැති මම හෙල්ලෙන්නේ නැහැ. මම ටික හෙල්ලුණාකට දගෙන දැන් අපි මේක හෙල්ලෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයකට කරන්න තියෙන්නේ මේක පොඩ්ඩක් zoom කරගෙන ආයෙත් මම මේක මෙතෙන්ට අරන් යන්නම්. ඉතින් ඊට පස්සේ මේක මෙතෙන්ට අරන් යන්න ඕනේ නැහැ මේ වැඩේට නම්. ඉතින් මම අරන් ගියා නිකන්. මෙන්න මේ අපි අර දැන් ඇඩ් ෆ්‍රේම් හෝල් දාගත්ත ට්‍රැක් එක මෙන්න සිලෙක්ට් කරලා ඕල්ට් එක ඔබාගෙන මෙන්න මේ විදිහට ට්‍රැක් එකක් මේක උඩට ඇදයන්. මෙන්න මේ විදිහට ඕල්ට් එක ඔබාගෙන ට්‍රැක් එක මෙන්න මේ විදිහට උඩට ඇදයන්. මෙන්න මේ විදිහට. එතකොට මේක මෙන්න මේ විදිහට දෙකක් බලා ගන්න පුළුවන් නේද? හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ උඩ ට්‍රැක් එක මෙන්න සිලෙක්ට් කරලා මෙතන අපි ඉෆෙක්ට් කන්ට්‍රෝල් ටැබ් එක ඕපන් කරනවා. එතකොට ඉෆෙක්ට් කන්ට්‍රෝල් නැත්නම් මෙතන වින්ඩෝ ගිහිල්ලා මෙතන ගත්තනම් ඉෆෙක්ට් කන්ට්‍රෝල් ගන්න. හරි. ඉෆෙක්ට් කන්ට්‍රෝල් එක මෙතන බලා ගන්න පුළුවන් ඔපැසිටි කියලා ඇතේන. මෙන්න ඔපැසිටි කියන්නේ මෙන්න මේ පෙන් ටූල් එක ගන්න. ඊට පස්සේ මෙන්න මේ පෙන් ටූල් එක අරන් මෙන්න මෙතන ෆිට් කියන එක 150ක් විතර මම zoom කර ගන්නවා. ඉතින් ඊට පස්සේ මම මෙතන පොඩ්ඩ ඇඩ්ජස් කර ගන්නම්. දැන් මට මොකද මේකට ටිකක් විතර ඉඩ වැඩියෙන් ඕන හින්දා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විතර මම මේ 150 මදි වෙන නිසා මම 200ක් විතර දා ගන්නම් මේකට. ඊට පස්සේ මෙන්න මේ විතර මේක යටට අරන් ගිහිල්ලා එක තැනකින් පටන් ගන්න. මේකේ ඔය කට්ටියගේ වීඩියෝ එකේ එල්ලි ඔය කට්ටියගේ මේ ඔයා දැන් ඔයාට
අර පැත්තකට ගන්න ඕන එක තමයි මේකෙන් අපි අඳින්න ඕනේ. මට දැන් ඕනේ මාව පැත්තට ගන්න හින්දා මම මේක මගේ වටේ අඳිනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ වටේට අඳගන්න. ඉතින් පොඩ්ඩක්වත් පිට යවන්න නැතුව අඳගන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට අඳගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට කර්ව් කරගන්න පුළුවන්. මේවා පොඩ්ඩක් විතර ඇඟෙන් එලිට ගියර කමක් නැහැ. ඒක වැඩිය පේන්නේ නැති වෙයි කියලා මං හිතනවා. සාමාන්යයෙන් මට නම් ඒක හරියටම අඳින්න බෑ. ඔකට මගේ වීඩියෝස් දැක්කනම් මගේ වීඩියෝස් බලනවා නම් දකින්න ඇති. මම සාමාන්‍යයෙන් මගේ පොඩ්ඩක් විතර අවුල් යනවා මං අඳිද්දි. ඒ වැරදුනම කට පුළුවන් කන්ට්‍රෝල් ඉසට් ප්‍රෙස් කරන්න. හරි ඉතින් දැන් මම මේක මෙන්න මෙතන ඇඳ ගන්නම්. ඉතින් මම මේක ෆාස්ට් ෆෝවර්ඩ් කරලා හරි කට් කරලා හරි ගන්නම්. ඉතින් හරි ඔන්න හරි ඉතින් මම මේ විදිහට මගේ වටේට මේක ඇඳගෙන ඉවරයි. ඉතින් ඇඳගෙන ඉවර වුණාට පස්සේ ඔකට කරන්න තියෙන්නේ මේක zoom out කරන්න නෙවෙයි මෙතන fit කියන දා ගන්න. ඊට පස්සේ ඔකට පේනවා මම දැන් මගේ වටේ මෙන්න විදිහට ඇඳගෙන තියෙනවා. ඉතින් ආරයට වැදෙන්නේ නැතුව ඇති. ඉතින් ඒක පණ ගන්න එපා. ඉතින් ඊට පස්සේ ඔකට පටන් ගත්ත දැන් උඩ මෙන්න මේ විදිහට ආය click කරන්න. හරි ඉතින් දැන් ඔකට පේනවා ඉතින් මේක zoom කරලා බැලුවොත් ඔකට පේනවා පොඩි feather එකක් වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ගොඩක් zoom කරලා වෙනනම් ඉතින් පොඩි feather එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි feather එක අයින් කරන්න ඕනේ. මෙතන ඔකට බලන්න පුළුවන් mask feather කියලා දෙනවා. මෙන්න mask feather කියන එක අඩුම කරන්න. හරි දැන් එච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක උඩට යන්න. උඩට ගියාම එකට බලන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේක ආත් රීසයිස් කරගන්නම් මේ ගන්නට. මෙන්න මේ විදිහට මම මේක ආය රීසයිස් කරගන්න. මෙන්න මෙතන කරගෙන බලන්න පුළුවන් මෝෂන් කියලා ටැබ් එකක් තියෙනවා. මෙන්න මේ මෝෂන් ටැබ් එකේ මෙතන පොසිෂන් කියන එකේ ස්ටොප් වෙච්ච දාගන්න. ඒ වගේම ස්කේල් කියන එකේ ස්ටොප් වෙච්ච දාගන්න. ඉතින් මේකට පොඩි දෙයක් කියන්න ඕනේ ඔකටට. ඔය කට්ටිය මෙන්න මේ වීඩියෝ එක පටන් ගන්න තැනට ගිහින් තමයි මේ දේ කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. ඉතින් මමත් පොඩ්ඩක් वीडियो के पीटा विला तो मैं एक कर लेती हूँ। वीडियो को पटांग करने देने मेनू इधर आना। इधर बस तो मैं कटे पोजीशन के निकाल स्केल के निकाल मेनू इधर की इधर कट बैंड बनाना। मैं इतना की फ्रेम देखा मेनू में इधर ऐड ला देना। मैं इतना की फ्रेम देखा तीन एक फ्रेम देखा पेन है एक गणा करने पाए थी। नहीं कटा सो कट करने थी ना। आज मैं सीरेट कर ला मैं इतना तेरे एरो की स्वरी मेनू इधर एरो की स्वरी पास पारा के दरपेश कर गाना फ्रेम पहाक जिंग हेमा न्यात्तांग का टेटा पुल वन මෙලනම් ෆ්‍රේම්ස් පහක් යනවා. ඉතින් මම ආයෙ පටන් ගන්න තැනට ගිහිල්ලා shift එක ඔබගෙන එකපාරක් මෙන්න මෙතන කරා ෆ්‍රේම්ස් පහක් යනවා. shift එක ඔබගෙන left arrow key එක නෙවෙයි right arrow key එක එකපාරක් press කරන්න. එතන ඊට පස්සේ ඔකට මේක ෆ්‍රේම්ස් පහක් විසඩ ගන්න පුළුවන්. ඉතින් ෆ්‍රේම්ස් පහක් වැඩි වගෙන ඔකට නම් ෆ්‍රේම්ස් හතරක් වගේ ගන්න. ඉතින් මම ෆ්‍රේම්ස් හතරක් තමයි අරන් තියෙන්නේ. ඉතින් 1 2 3 4. මෙතන තියෙන්නේ 4 එන්නේ. මම මෙන්න මෙතන 1 2 3 මෙන්න මෙතන ෆ්‍රේම්ස් 6ක් විතර ඉස්සරහට යනවා. फ्रेम्स हतर मेतना स्केल के मेन मेरे वेड कर स्केल की वेड करना वीडियो अब यार मम्म इतना इस बैकग्रउंड करेंगे हर एट मैं पास मेतना स्केल की मम्मी टी वेड करना मैंने पोजिशन के मैं मेरे मम्म पेतर करना मम्म मम्म डूप्लीकेट आगे मम्म क्लोन इतना आप लोन कर හරි දැන් මම ප්ලේ කරලා බලද්දි ඔකට පේනදි මම මම පොඩ්ඩක් ප්ලේ කරලා පෙන්වන්න එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද විරට මම තහන් බට ගල්ල ඉතින් දැන් ඔයාලට පේනදි මම මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට මෙන්න මේ විදිහට එනවා වගේ ඉතින් ගොඩක් ලස්සන animation එක ඉතින් ඊට පස්සේ ඔකට කරන්න තියෙන මම වෙන zoom කරගෙන මම මේක ආයෙ පටන් ගන්න තැනට මෙන්න මෙතන ගිහිල්ලා ඔකට යන්නේ effect panel ඉතින් effect panel ගන්නත් අපර කරන්න තියෙන මෙතන window ගිල්ල ඔකට පුළා මෙතන effect panel එක ගන්න මෙන්න මෙතන තියෙන effect කියලා ඉතින් මෙතන කට සර්ච් කරගන්න ඕනේ GAU Gaussian blur effect මෙන්න මෙතන Gaussian blur effect select කරලා කට මෙන්න මේ යට වීඩියෝ එකට දාන්න මතකද මෙන්න මේ යට වීඩියෝ එකට මෙන්න මෙතන දාලා ඉතින් තාම ඇඩ් උනේ නැහැ ඉතින් යට වීඩියෝ එකට දාලා ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන දැන් කට යට වීඩියෝ select කරලා ඒකට වෙනත් මෙතන Gaussian blur කියලා තියෙනවා මෙතන Gaussian blur කියන එක මෙන්න මෙතන දාගන්න කටිය CI කියලා ඉතින් මේක 100 දාගන්න 100 දමන අවුලක් වෙන්නේ ඊට පස්සේ මෙතන රිපීට් H පික්සල් කියලා දෙන මෙන්න මේ ටික් එක ඔන් කරගන්න. ඉතින් අපේ නැති එතකොට මේක මෙන්න මේ මේක ඕෆ් කරලා බලනවා නම් මේක වටේ තියෙන මෙන්න මේ කළු පාර ටික අයින් වෙනවා. එතකොට මෙන්න මේ විතර. හරි. ඒක මම දැන් මට ගල්ල. වෙනදී ඒ ටික බ්ලර් වෙලා තියෙන ඉතින් ගොඩක් ලස්සනයි. අපි ඊළඟට කරන්න යන වැඩේ. ඉතින් ඒක බලන්න මෙන්න මෙතන අපිට ඉෆෙක්ට් නැති එක සර්ච් කරන රටිය මෙන්න මේ විතර බ්ලැක් ඇන්ඩ් white kiya ithin black and kiya search karama wala balanna black and white kiya menu widara ena menne me effect e wade oy gata ke yata video mata kada drop karanna hari ithin den oy gata balanna ona ape menne me patagalla menne ape
pair brand එකක් ලස්සන කළු පාටක් වගේ ආयला දෙනවා කළු සුදු mix එකලා හරි ඉතින් දැන් අපිට කරන්න තියෙන්නේ මෙතනින් මම මේක පටන් ගන්න තැනට මෙන්න මේ දර යනවා ඉතින් දැන් අර කට් එක කරන්න ඕනේ මම පොඩ්ඩක් play කරලා ඔයාලා මෙතන ඉඳලා මෙතෙන්ට ආව ගමන්ම stop කරන්න ඉතින් මම දැන් ඒක කරන්න මෙන්න මේ විදිහට බටගල්ල ඉතින් කටේ arrow keys පාවිච්චි කරන්න පුළුවන් ඒක හොඳයි පොඩ හරි මම මෙන්න මෙතනදී මෙතෙන්ට අවිල් ඉවර වෙනවා ඒ කියන්නේ ෆ්‍රේම්ස් මම සතියකට ෆ්‍රේම් ගන්න ඕන මේ වෙන්න ඕනේ ෆ්‍රේම්ස් 4න් විතර මම මෙතෙන්ටයි ලිවර් කරනවා ඉතින් මම මෙතෙන්ට මෙන්න මේ කර්ස් එක අරන් ගිහිල්ලා මම කඩේට දුන්නේ ඉන් ට්‍රාන්සිෂන් තියෙන්නේ මෙන්න මේ ඉන් ට්‍රාන්සිෂන් එක මෙන්න මේක මම දැන් ප්ලේ කරලා දෙන්නම් මෙන්න මේ ඉන් ට්‍රාන්සිෂන් එක අන්න ඒ තැනට දාගන්න කලින් මෙන්න උඩ තියෙන ෆයිල් එක ඕල්ට් එකත් එක්ක අප් ඇරෝ එක මෙන්න මෙතන දෙපාරක් ක්ලික් කරන්න මේ මට පේනදි මේක උඩට අකියර ගිහලා තියෙනවා එතකොට මේ ඉන් ට්‍රාන්සිෂන් එක අපි දාගන්න ඕනේ මෙන්න මේ මෙන්න මේ දෙමැද තියෙන ට්‍රැක් එක මෙන්න මේ මැද තියෙන ට්‍රැක් එක අපි කර්සර් එක තියාගත්තාම තමයි මේක පටන් ගන්න දාන්න ඕන. ඉතින් දැන් මම පේනදි මේක අපේ අර බෑග්ග්‍රවුන්ඩ් එක පේන්නේ නැහනේ. ඇයි? ඉතින් මම මේක මට මෙන්න මේ ටික ඕනේ නැහැ. මට මෙන්න මේ හරින්න තමයි පටන් ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම මේ ඉන් ට්‍රාන්සිෂන් එක සිලෙක්ට් කරලා ඉන් ට්‍රාන්සිෂන් එක විතරක් කට් කරගෙන මම ආයෙත් මම මෙතනට ඇවිල්ලා ඉවර වෙද්දි මම ආයෙත් කරන්න මෙන්න මෙතෙන්ට මම ආයෙ ඉන් ට්‍රාන්සිෂන් මෙන්න මෙතන දාගන්නවා. ඉතින් මම ඉන් ට්‍රාන්සිෂන් පොඩක් කට් කරා විතරයි ලොකු දෙයක් කරේ නැහැ. මොකද ඊට පස්සේ මම ආයෙත් මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඉන් ට්‍රාන්ස් මෙන්න මේ මගේ අර ඉෆෙක්ට් එක ඉවරන තැන මෙන්න මෙතන ඇවිල්ලා ඉන් ට්‍රාන්සිෂන් එක කට් කරලා මෙන්න මේ ටික මම ඩිලීට් කරගන්නවා. හරි. ඉතින් දැන් මම පේනදි මෙන්න මෙතන මම ඩිලීට් කරන්න. දැන් පේනදි මම මේක මෙතෙන්ට මම මෙන්න මේක මෙතෙන්ට ආවට පස්සේ ඉතින් මම එනවා ස්පීඩ් වැඩි නම් උඩට කියලා සිලෙක්ට් කරලා කට් පුළුවන්. इफेक्ट कंट्रोल मेन मे पे की फ्रेम्स देख मेन मे विधिया सिलेक्ट कर ली पे की फ्रेम सिलेक्ट कंट्रोल फस्ट मेन मेक मेन मेट गेन इतना स्पीड स्लो मेन मेटी इन ट्रांसलेन मैं इन ट्रांसलेन सिलेक्ट कर मम मेतन टेबल मैं मेतन मेन मे दिए කට් කරගෙන මම මෙන්න මේක ඩිලීට් කරනවා. ඉතින් ඊට පස්සේ කට් කරන්න තියෙන්නේ මේ ඉන්ට්‍රාන්ස් එකේ තියෙන ප්ලේස් එකට මෙන්න විතර ගිහිල්ලා කඩන්න පුළුවන්. ඉන්ට්‍රාන්ස් එක සිලෙක්ට් කරලා මෙතන ටෙම්පරේචර් සේව් වුණා. ඉතින් ඊට පස්සේ මෙතන මේ බ්ලෙන්ඩ් මූඩ් කියන එක ඔපැසිටි එකේ තියෙන බ්ලෙන්ඩ් මූඩ් කියලා. ඉතින් මෙතන බ්ලෙන්ඩ් මූඩ් එක ඔය කට්ටිය දාගන්න මම පෑන කුතු කරලා. ඉතින් මෙතන දාගන්න මෙතන තියෙනවා එතකොට මෙතන ඩාක් කියලා දෙනවා. මෙතන ඩාක් කියලා දාගන්න. හරි. ඉතින් දැන් මේක ප්ලේ කරගෙන යනවා. पेनादी आप इन ट्रांसलेशन विर मेतन बलागन पुड़वाण अपेट ओन करे मैं इन ट्रांसलेशन की मुलटिक तिब्बन पंदाइन मेन इन ट्रांसलेशन मुलटिका लक्षण एनिमेशन आप इन ट्रांसलेशन मेन मेरा मैं मेन मे अंतिम तीन दिलीट कर හරි ඉතින් දැන් අපිට මේකට කරන්න තියෙන්නේ අපේ සවුන්ඩ් එක ඇඩ් කරන එක. ඉතින් සවුන්ඩ් මෙන්න මේ අපේ ස්ෆූෂ් සවුන්ඩ් එක ගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙන්න මේ වගේ තැනකට දාගෙන මේක හරියටම බලන්න කැට්ටිය. බටගල්ල. සවුන්ඩ් එක කලින් එනවා ඒක. ඒ දින්ද මම මේක පොඩ්ඩක් කරා මෙන්න මේ හරියට වගේ දාගන්නවා. ඉතින් ආයෙ මම මේක ප්ලේ කරන්නම්. බටගල්ල. ආයෙ සවුන්ඩ් එක කලින් එන්නේ. ඉතින් මෙන්න මම සවුන්ඩ් එක මේ හරියට වගේ දාන්න බලන්න. හරි ඒක නම් හරි ගන්නට තියනවා වගේ ඉතින් මම සවුන්ඩ් එකේ සවුන්ඩ් ටික ඔඩියෝ ක්ලිප් මික්සර් වලින් ඔඩියෝ ක්ලිප් මික්ස් නැත්තම් වින්ඩෝ යන්නේ වින්ඩෝ කියලා මෙතනින් ඔඩියෝ ක්ලිප් මික්ස් ගන්න පුළුවන් ටක් මික්සත් අවුලක්වත් නැහැ ඉතින් මම සාමාන්‍යයෙන් වල් දෙක යූස් කරන ක්ලිප් මික්ස් ඉතින් මෙතනින් සවුන්ඩ් වෙන දරුවන් ටිකක් අඩු කරගන්න මම තහන් බටගල්ල හරි ඊට පස්සේ මෙතන ඉෆෙක්ට් වලට ගිහිල්ලා ගන්න පුළුවන් සිම්පල් කියන ටෙක්ස්ට් එක ගන්න ඉතින් सिंपल सिंपल टेक्स्ट टिका ग्राफिक टेक्स्ट ऐड करें इतनी ना मम ग्राफिक यूज करना टेक्स्ट है सिंपल टेक्स्ट ऐड करना इफेक्ट सिंपल टेक्स्ट सर्च कर ला ट्रांसपेरेंट ऐड करना मेथन तीन नॉर्मल टेक्स्ट කරගන්න පුළුවන් ඉතින් මම ග්‍රැෆික් වල තියෙන එකක් තමයි යූස් කරන්නේ මම මගේ මේවා කරද්දි කියන්නේ මම මගේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ්දි මම මෙතන තියෙන එකවත් සිම්පල් ටෙක්ස්ට් එකවත් නෙවෙයි යූස් කරන්නේ මම යූස් කරන්නේ ග්‍රැෆික් වල තියෙන ටයිටල් ඇනිමේෂන් එක ඉතින් වඩ පුළුවන් YouTube එකට ගිහිල්ලා ටයිටල් ඇනිමේෂන් කියලා සර්ච් කරන් ටයිටල් ඇනිමේෂන්
spelling dana di hitana ithin title animation kiyala search karanna ithin ඊට පස්සේ ඔයාලට title animation transition for free kiyala wage mokak hari ekak click karanna puluwan ithin oya kattey ඊට පස්සේ දැන් මම dual monitor use කරන නිසා මගේ preview එක දැන් ඔය කට්ටියට බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ මම dual monitor use කරන නිසා ඔය කට්ටියට මගේ preview එක බලා ගන්න පුළුවන් නැහැ මොකද මගේ circle monitor එක තියෙන අනිත් monitor එකේ ඉතින් ඒක නිසා මම ඒක දැන් කට් පහසු වෙන්න නෙවෙයි නෑ ඉතින් ඒක වැඩි මේ වෙලාවේ වැඩි ඕන වෙන්නේ නැහැ නෙවෙයි ඕන වෙනවා ඉතින් මම ඒක නිසා මේක ගන්නම් මගේ වැඩ කරන monitor එකට ඉතින් මෙන්න මේ විදිහට මම මේක අරන් මේක මම මෙන්න මේ හරියෙන් වගේ තියාගන්නම් ඉතින් ඒක ආයෙත් තාම ගණිත මොඩල් එකට ඉතින් දැන් මම මේක මේව කරගන්න ගියේ ටිකක් විතර වෙලා යනවා ඉතින් මම මේකින්ද මේක මෙන්න මේ විදිහට ගන්නම් මෙතෙන්ට ඉතින් මම මේක මේව කරලා නැත්නම් ඔයත් පේන්නේ නැති වෙයි හරි ඉතින් ඊට පස්සේ මේක මෙන්න මේ හරියට වගේ තියාගෙන අපි කරන්න ඕනේ දැන් මගේ මම යන්න ඕනේ මෙතන graphic panel එකට කට යන්න ඉතින් මම රජලා කියලා තියෙන color panel එකට ඉතින් graphic panel එකට මෙන්න කර ගිහිල්ලා මම මෙතනින් graphic එකක් ගන්න ඕනේ ඉතින් මෙතන graphics වලට ගිහිල්ලා මෙතනින් තම graphic එක ඇවිල්ලා තම graphic එක මෙතන load වෙනවා මම ඉතින් අපි දැන් ටිකක් විතර graphic එක load වෙනකම් ඉන්න වෙන්නේ කරන්න දෙයක් නැහැ ඉතින් graphic එක load වෙනවා අපි ටිකක් කරලා ඉමු දැන් හරි ඉතින් graphic එක ආවා ඉතින් ඊට පස්සේ මම මෙතන යට යටටම යන්න මොකද මගේ title animation එක තියෙන යට හින්දා යටම තමයි මගේ title animation එක තියෙන්නේ මම මේක පොඩ්ඩක් මේක මෙහෙට ගන්න ඉතින් මම use කරන title animation තමයි මේක ඉතින් මම මේ අරන් ආවිල්ලා මෙන්න මේ හරියට දාගන්න මගේ අර මේක පටන් ගන්න දැනට කියන්නේ in animation එක පටන් ගන්න දැනට ඉතින් මම ඔයාලට පෙන්නනදී අපේ මොකක්ද title animation එක මෙතනට add වුණා ඉතින් टाइटल एनिमेशन एडिट करने तक का एंड है ना इन दिनों ये कमल वीडियो को इन्हें आड़ी यूसी देखा इन मैंने मेरे तार टिका के लायना इन टाइटल एनिमेशन एड बनाए थे बस से मटर वार्निंग का के ना मेरे फोन टेक माँ के पीसी के नया के लिए ये माँ मेरे को ओके करना मैंने तो ओके कर ला टाइटल एनिमेशन में मेरे सिलेक्ट करना इधर मैं कर बना आप प्रोग्राम वाले टाइम टाइटल का मैंने मेरे बाग तीन थी मेरे සම්පූර්ණයෙන් පේන දාන ගිහිල්ලා මෙතන යුනිකියු කියන්නේ අපේ මෙන්න මේ ෆොන්ට් එක. ඉතින් මම මෙතන දාගන්න ප්‍රසන්ටර් කියලා. මෙන්නතර ප්‍රසන්ටර් කියලා දාගන්න මෙතන අපිට මෙන්න මේ ටෙක්ස්ට් ප්‍රොපර්ටිස් කියන එකේ මම මෙතන ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්නවා. හරි දැන් අපිට මේක ලස්සන ෆොන්ට් එකක් වගේ ආවා. ඉතින් ඊට පස්සේ මෙතන ටෙක්ස්ට් ටයිපෝග්‍රැෆි කියන එක දාගන්න මගේ නම. හරි ඊට පස්සේ මෙන්න මෙතන මගේ නමත් දානවා. ඉතින් මට තුන් මිනිත් කෝණ නැති නම් මම මෙතන ටැග් කියන එක ඩිලීට් කරනවා මෙන්න මේ විදිහට. හරි ඊට පස්සේ මෙතනින් යටන් තියෙන ස්කේල් animation කියලා ඊට පස්සේ මම මේ ස්කේල් කියන එකෙන් මේක zoom කර ගන්නවා මෙන්න මේ විදියට ඊට පස්සේ මෙතන position කියන එකෙන් මෙන්න මේ දැන් මේක adjust කරලා මට මේක එන්න ඕනේ place එක මම මේක හදා ගන්නවා ඉතින් මට අත්‍තරම වීඩියෝ edit කරයි මගේ වීඩියෝ edit කරද්දී මේක කරද්දී මම මගේ වීඩියෝ edit කරන්න මට අත්‍තරම එපාම වෙන්නේ මේක තමයි කියන්නේ මේ ග්‍රැෆික් රෙන්ඩ කරද්දම එපාම වෙන්නේ හරි ඉතින් මම පොඩ්ඩක් ෆොන්ට් එක තාලිව චූටි කරගන්නම් මෙන්න මේ විදියට ඉතින් නම ගලත් ඇර නෑ ආනේ මට ෆොන්ට් එක තාලිව චූටි කරන්න වෙයි වගේ ඉතින් ඊට පස්සේ මම එකයි මෙහෙට ගන්නම් මම දැන් මෙන්න මේක මෙන්න මෙතන ඇඩ්ජස්ට් කරගත්තා හරි ඉතින් ඊට පස්සේ අපි ආයන්න ඕනේ අපේ එඩිට් පැනල් එකට ඉතින් මම මෙන්න දැන් එඩිටින් කරන වෙලාවට යනවා මෙන්න මේ විදියට ඉතින් දැන් අපිට ගන්න තියෙන පොඩි දෙයක් පොඩිදක් කරන්න තියෙන්නේ මේක වැඩියෙන් තියෙන නිසා මම මෙන්න මෙතන ගිහිල්ලා මම මගේ මේක කට් කරගන්න මෙන්න මේ විදියට ඊට පස්සේ හරි දැන් අපිට ගන්න තියෙන්නේ අපිට පේනත් මෙතන උඩ ටික රතු වෙලා තියෙන ඉතින් ක්‍රියේටිව් වටල් කියන channel එක යන කට්ටිය දන්නේ නැති මොකද්ද කරන්න ඕනේ කියලා දන්නේ නැති කට්ටියට ඉතින් මේ වීඩියෝ ගන්න ක්‍රියේටිව් වටල් කියන වීඩියෝ අනිවාර්යෙන් බලන්න කට්ටිය වෙන්න ඕනේ ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන මෙතෙන්ට ඇවිල්ලා i එක press කරලා මෙතෙන්ට ඇවිල්ලා o එක press කරලා මෙන්න මේ area එක select කරනවා ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙතන ක්ලිප් වලට නෙවෙයි ක්ලිප් වල වෙන්න ඕනේ සීක්වෙන්ස් මොක්ස් මම ෂෝට්කට් එක කියන්න එන්ටර් කරන්න ඊට පස්සේ බලන්න මෙතන රෙන්ඩර් බොක්ස් එක එනවා ඉතින් මේ රෙන්ඩර් බොක්ස් එක සීයටම යනකම් ඉන්න ඕනේ ඉතින් ඔන්න ඔය හේතුව හින්දා තමයි
mama graphic panel ada use karena kiamati mana teh muka deh graphic kiki muka kari kal adalah daga tuh render dekang render hindah itu nah dengan apa cara render dekang ini hari itu narendra levelnya narendra mau ikut play, nah itu dalam waktu play kalau pengen, nang apa, orang itu pula mereka tahu ada quality kah, dalam itu timelinenya pengen, nah itu timelinenya kan, pala tak tiga full deh, nah, mana mereka pala tak mereka putra full deh, nah, itu my timelinenya kita kalau ntar, mungkin status balik kat kita, nah, mungkin timelinenya kemarin kita tiennn, itu nanti pun bisa dengan mungkin timelinenya ada gitu, mungkin honda ini nane creative art terbaru. Samaannya matang matang lagi dia, hati na, mama ini tadi play kalau berenang na. Kita nih tapi ya mau tuh biru, mama tuh hand berada kalau. Ini mana berenang dia, last nata, apa, make ada lagi na, hati make bela ready lagi na, mama ini make hari lagi, make cut kerja na, mama ini make itu mau delete kerja na, mama ini make itu hati, orang itu oke hasil kalau mama ini make itu mau delete kerja na, mau dia kalau bela ready. Mama tuh hand berada kalau. In dalam perhati, mana meja itu nama perhati ini? Character notion yang kalian ini dengan arti itu meja itu mungkin orangnya, kalau kita puluhan meja itu tahu dia beda gaya dia add kerana, jika kita tahu meja mana hari add kerana dia waktu ini nama file comment section yang comment ada, muka itu meja itu orang ini kalau kita dengan puluhan ini, mana meja ini meja itu kalian pulang kira ini, mana meja itu nama perhati character notion video khidmat ini. Mungkin terang katanya, hamba orang memerlukan itu kalau kohom ini memerlukan character introduction video khidmat ini, ada premium pro software yang bawa itu agar, I think video mana orang video like kerana. Eva kem, nonton lada, dengar lada, ane mario media share kerana, Eva kem channel subscribe kerana, tuker lada, dembe ada tuker tuker subscribe button ni, klik kala, channel subscribe kerana, Eva kem bell lagi nak klik kala, ko order tuker subscribe mario video dah buat, kahat kali all tuker buat dengar, thawa 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 dekori, ikhwan aku menawa katanya, ane mario semua tuker tuker catch you guys.